පළාතේ දවුල්දෙන ග්‍රාමයේ වර්ෂ 1915 දෙසැම්බර් මස 31 වන දින අදවැනි දවසක ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක දෛවි භාෂා විශාරද සංස්කෘත භාෂා චක්‍රවර්ති භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්ත්‍ර මහානායක හිමියන්ගේ උපත සිදුවිය. ආලෝක මුදියන්සේලාගේ කෞරාල හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ නම් මෞපිය දෙපළට දාව උන්වහන්සේ හට ආලෝක මුදියන්සේලාගේ සිරිබන්ධන ලෙස නම් තැබූ අතර 11 දිනකුගෙන් යුත් පවුලේ හෙතෙම නමවෙන්නා විය. අද දවසේදී ශතකපූර්ණ ජන්මදිනය සමරමින් 101 වෙනි වියට පිය නගන උන්වහන්සේ තබන සටහනයි මේ. මේ වර්තමාන හැදෙන බාල පරම්පරාවටත් යැති වෙන්නේ මතට ඉගෙන ගන්න හොඳ යහපත් පුරුෂයෙක් පිරිසක් වෙන්නට හිමුණාම ඒ අයත්තිෙන් මා වගේම මටත් වැඩි ඉහලින් මේ සමාජයට සේවය කරනවා ඇතේ කියලා මා බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවේ ඉපදුනා වූ අපි කවුරු සමගියෙන් එක මව් කරුකිගේ දරුවන් පැටියන් හැටියට ජීවත් වෙන්නට උවමනයි, රටට වැඩක් සිද්ධ කරන්නට උවමනයි. සිංහල, දෙමළ, මුස්ලිම් මේ විදිහේ නංගොල්වින් වෙනස් වෙලා තිබෙන කවුරුත් මනුෂ්‍යයෝ. කවුරුත් මනුෂ්‍ය තත්ත්වයෙන් සමානයි. එම නිසා කවුරු කවුරු සමගියෙන් ජීවත් වෙන්නට උවමනයි. සිවිල් ජාතීන් එකට ජීවත් වෙන්නට උනෝගේ කෙරෙහි සමගිය තියෙන්න ඕනේ. මුස්ලිම් කාරයා කියනවා නම් අපේ මුස්ලිම් ජාතිකයෝ අපි මේ වෙන්නට ඕනේ කියලා කොහොමද අනිත් ජාතින් එකතු වෙන්නේ? ඊළඟට සිංහල ජාතිය කියනවා නම් අපි සිංහල ජාතිය මේ කියලා කොහොමද වෙන් වශයෙන් කාලය ගත කරන්නේ? දෙමළ ජාතිය අපි දෙමළුයි කියලා කතා කරනවා නම් ඒකත් එකනේ. අද ඒවා සිංහල, දෙමළ, ද්‍රවිඩ කියන වෙනස් වෙනස් ආයිරෙන් කාලය ගත කරන්නේ. ආණ්ඩුව නම් කියනවා මේ සමගියෙන් ජීවත් වෙන්න ජාති ભેදියක් වුමනා නැහැ කියලා. නමුත් ජාති ભેදී වපුරන්නේ කොයි කවුද කියන එක කල්පනා කරලා බලන්න. වෙන මට ඒකන කියන්න දෙයක් නැහැ. ජාති ભેදී වපුරන්නේ කවුද? ජාති ભેදී නැති කිරීම බොහොම අපහසු කාරණයක් වෙලා තියෙනවා. මේ ආගම නිර්මාතෘවරු යංගිති ප්‍රඥප්ති මාලාවක් ඒ ජාතීන්ට දෙදුවා. ඒ ප්‍රඥප්ති මාලාව තමයි ඒක හරිහැටියට ඇදහිම තමයි ආගම කියන්නේ. මුස්ලිම් ජාතිකයේ, සිංහල ජාතිය, ද්‍රවිඩ ජාතිය ඒ ආදිම පුරුෂයෝ යම් කිසි ඥානවන්ත කල්පනාවන්ත අය යංගිති ප්‍රඥප්ති මාලාව පිළිපදින මාලාවක් ගන්නවා. ඒ මාලාව පිළිපදීම තමයි ආගම කියන්නේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කැපවෙන සසුන් කෙත සරු කරන මෙවන් ආදර්ශමත් මහා යතිවරයාණන් වහන්සේ රටට, ජාතියට, ආගමට ආශිර්වාදයකි. මහානායක හිමියනි, ඔබ වහන්සේට තවත් දිගු කාලයක් නිරෝගීව වැඩවාසය කරන්නට ප්‍රාර්ථනා කරන්නෙමු.